දර්ශන මහත්මයක මට ළඟපාන්න බැරි වුණා. මම ඒ ගැන දුක් වෙනවා. අපි අන්තිමටම හම්බුනේ මේ පොන්නිසෙල්ලම් කියන මේ අලුත් ෆිල්ම් එක ආපු මේ මණිරත්නම් මහත්මයාගේ ෆිල්ම් එකේ තමයි හම්බුනේ සැවෝජ් එකේ උඩ තට්ටුවේ. එතකොට ඒකේ තිබුණු මේ කැන්ටින් එක ළඟදී මම දර්ශනව හම්බුනාම අනේ මාව බදාගෙන ඉඹගෙන ඒක එයා මං හිරෙන් ආවට පස්සේ මාව ප්‍රථමතාවට දැක්කේද මට විශ් කළා මමත් ඔහුට විශ් කෙරුවා. ඊට දවස් දෙකකට පස්සේ තමයි ඔහු නැති වුණේ. ඒක අවුරුදු 42ක 41ක මේ වගේ තරුණෙක් මේ වගේ දක්ෂතාවලින් පිරිච්ච තරුණෙක් ඈත රක්වානේ නම් ඇවිල්ලා මෙච්චර දුර ඇවිල්ලා ශේත්‍රේ මෙච්චර ආදරයක් දිනාගෙන සිංහල තමිල සීළු දෙනාගෙම ඒක බොහොම ආශ්චර්යයක්. ඒක සාමාන්‍ය මිනිහෙක්ට කරන්න බැරි දෙයක්. ඔහුට ලොකු ෆෑන් බේස් එකක් ෆෑන් ක්ලබ් එකක් ඉන්නවා. ඔහුම කියලා තියෙනවා ඔහුට වැඩියෙන් ඉන්නේ සිංහල රසිකයෝ කියලා. ඉතින් ඔහු අර බෙග් මාස්ටර් කිව්ව කතාව වගේ තමයි මට කියන්න තියෙන්නේ. අපි අන්තිමට බලාගත්තේ සිංහල ජනතාව කියලා. මේ රටේ එක සිංහල මිනිහෙක් ජීවත් වෙලා ඉන්නකම් උඹලට කෑම නැති වෙන්නේ නැහැ කියලා බෙග් මාස්ටර් ඉෂාක් බෙක්ට කියලා තිබුණා. ඒකම තමයි දර්ශනත් කිව්වේ මගේ වැඩියම රසිකයෝ සිංහල අය මේ සිංහල අය ඉන්නකම් අපිට කවදාවත් කන්න නැති වෙන්නේ නැහැ කියලා. ඉතින් බොහොම සෝචනීය තත්ත්වයක්. මම කියන්නේ මේ මේ අලුත් තරුණයන්ට තමුගේ හෙල්ත් එක ගැන ඊට වඩා හිතන්න. ඒක තමයි මට දෙන්න පුළුවන් අවවාදය.